භාවනාව භාවනාමය කුසලය වනාහි කුසලයන් අතුරෙන් අග්‍ර වූ කුසලයේය. දාන සීල දෙකින් ලැබෙන අනුසස් සියල්ල හා ඉන් නොලැබිය හැකි රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සම්පත්ද භාවනාවෙන් ලැබිය හැක. පව් නැති කිරීමේ ශුද්ධියට පැමිණීමේ ප්‍රධාන මාර්ගයද භාවනාවමය. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධානය, සතර ඉර්ධිපාදය, පංචේන්ද්‍රිය, පංච බලය, සප්ත බොජ්ජංගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩීමේ යන්ද භාවනාවමය. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධානය, සතර ඉර්ධිපාදය, පංචේන්ද්‍රියේ, පංච බලය, සප්ත පොච්චන්ඩය, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩීම යන්ද භාවනාවමය. භාවනාවෙන් යෙදෙන කල්හි බෝධිපාක්ෂික ධර්ම වැඩෙති. අනුක්‍රමයකින් ඒ ධර්මයෝ නොවැඩෙති. භාවනා කිරීම හැර බෝධිපාක්ෂික ධර්මයන් වැඩීමේ කියා අන් කළ යුත්තක් නැත. භාවනාව සමත භාවනාව විදර්ශනා භාවනාව යනුවෙන් දෙවදෑරුම්ය. සමත භාවනාව සමාධිය දියුණු කිරීම, විදර්ශනා භාවනාව ප්‍රඥාව දියුණු කිරීම. සමාධිය යනු සිතට නොඑක් අරමුණු වල විසිරෙන්නට නොදී එය එක් අරමුණක පිහිටවන්නා වූ චෛතසික ධර්මයකි. එහි බලයෙන් සිත එකඟ වේ. සමාධිය ඇතිකර ගැනීම පහසු නොවේ. එය කරගත හැකි වන්නේ ඉතා ඕනෑකමකින් බලවත් උත්සාහයෙන් එය වඩන්නාටය. සමාධිය ඇතිකර ගැනීමේ ඕනෑකමක් නැතිව, එය ගැන දැනීමකුදු නැතිව භාවනා කරමී කියා යම් කිසිවක් කියමින් සිටියාට සමාධිය නොවැඩේ. සමාධිය වැඩෙන්නට නම් බලවත් වීර්යෙන් සිත අනිත් අරමුණු කරා යාම හැකිතා වළක්වාගෙන ක්‍රමානුකූලව භාවනාවේ යෙදිය යුතුය. කලාතුරකින් දිනක පමණක් භාවනාවේ යෙදීමෙන්ද සමාධිය ලැබිය නොහැක. සමාධිය වැඩෙනුයේ දිනපතා ස්වල්ප වේලාව බැගින් වුවද ක්‍රමානුකූලව භාවනාවේ යෙදෙන තැනැත්තාටය. සමාධිය වැඩෙත්ම සිත භාවනාරම්මනේ දැබීම පහසු වේ. සමාධිය සමගම සිතද ශ්‍රද්ධා ප්‍රඥාදී වූද වැඩෙති. සිත කිලිටි කරන්නා වූ, දුබල කරන්නා වූ නීවරණයෝ අනුක්‍රමයෙන් තුනී වෙති. මාස කීපයක් භාවනා කොට සිත දියුණු කළ තැනැත්තාට පෙර නොතිබූ විශේෂ චිත්ත බලයක් ඇතිවේ. අන්‍යයන්ගේ සිත් ඔහුගේ සිතට වඩා දුබල බැවින් අන්‍යයෝ ඔහුට තරමක් අවනත වෙති. ඔහුගේ බසට අන්‍යයෝ කීකරු වෙති. ඔහුගේ අදහස්ද සිදුවන්නට පටන් ගනී. ඔහුට සිටීමෙන්ම තමාගේ ශරීරයෙහි ඇතිවන ඇතැම් ආබාධ පහසු කරගත හැකි, සුව කරගත හැකි ශක්තියක් ලැබේ. මේ චිත්ත බලය යම් කෙනෙකුට ඇතිනම් එය ඔහුගේ මෙලව දියුණුවටද උපයෝගී කරගත හැකිය. සමාධිය වැඩි දියුණු වීමෙන් රූපාවචර
අරූපාවචර ධානයෝ උපදිති. ඒවා තවදුරටත් ක්‍රමානුකූලව දියුණු කරගත හැකිවුවහොත් අභිඤ්ඤා බලය ඇතිවේ. එයි අහසින් යාම් ආදී පුදුම දේ කළ හැකිය. තමාගේ චරිතයට යෝග්‍ය භාවනාවක් තෝරාගන් පිණිස භාවනා හතලිහක් බුදු සමෙහි ඇතද ඒ සියල්ල විස්තර කළ නොහැකි බැවින් සාමාන්‍යයෙන් සැමටම සුදුසු යැයි කිව යුතු වූද පහසුවෙන් කළ හැකි වූද භාවනා ක්‍රම සතරකි. බුද්ධානුස්මෘති භාවනාව, මෛත්‍රී භාවනාව, පිළිකුල් භාවනාව, මරණානුස්මෘති භාවනාව.